එක නැතිනම් මෙයි පළවෙන්දා. මෙයි පළවෙන්දා පිළිබඳ කතා කරනකොට බොහෝ දෙනෙක්ගේ ඔළුවට එන්නේ වැඩ කරන ජනතාවගේ දිනය, ජාත්‍යන්තර කම්කරු දිනය. ඇමරිකාවේ චිකාගෝවේ දැල්ලුණු වෙඩි පුලිඟු ඔස්සේ පොළොව තෙත්තුණු රුධිරේ සුදු ලේන්සු ඒ රක්ත වර්ණ රුධිරේ පොඟවාගෙන ජනතාව තම විරෝධය පළ කිරීමේ ප්‍රතිඵලයේ විදියටයි රතු කොඩි සමග මැයි දිනයක් පිළිබඳව ලෝකය තුළ අදහස් උදහස් ඒ වගේම ක්‍රියාන්විතයක් ආරම්භ වුණේ. ශ්‍රී ලංකාව තුළ ඒ ගුණසිංහ කම්කරු නායකයාගේ මූලිකත්වයෙන් ලංකා කම්කරු පක්ෂය මුල් වෙලා ආරම්භ කරපු වැඩ කරන ජනතාවගේ දිනය අද සියලු දේශපාලන පක්ෂවල විශේෂයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒ වගේම වෘත්තීය සංවිධානවල ප්‍රචාරක මෙවලමක් බවට බලය පෙන්වීමේ මෙවලමක් බවට ඒ වගේම වඩා වාසිදායක දේශපාලන පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා දේශපාලන න්‍යාය පත්‍රයක් විදියටත් අඩු වැඩි වශයෙන් භාවිතා වෙන තත්ත්වයක් තියෙනවා. මේ දිනයකට පසුව අපි ගැඹුරු විශ්ලේෂණයක් කර බැලිය යුතුව තියෙන්නේ ගත වූ මැයි පළවෙනිදා සිට ඊළඟ වර්ෂයේ අප්‍රේල් 30 දක්වා වසරක කාලය තුළ වැඩ කරන ජනතාවට ඒ පත්තු රජයෙන් සහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කර ප්‍රතිපක්ෂයන්ගෙන් කුමන ආකාරයේ සාධනීය ප්‍රතිලාභයක් ලැබුණාද කියන කාරණය. ඒ වගේම වැඩ කරන ජනතාව තමුන් භුක්ති විඳින වරප්‍රසාද ගත වූ ඒ දින 365 තුළ වැඩි වී තිබෙනවාද, නැතිනම් ඒ වරප්‍රසාද ගිලි